එල් iPhone හෙල් ඔයත් iPhone එක යස් කරන්න කෙනෙක්නම් ඔයාගේ ෆෝන් එකත් වෙලාවට කැඩිලා ඇති වැඩ කරන්න තෝ ගිහිල්ලා ඇති තාත්තලාක ස්ට්‍රක් වෙලා තියෙන්නේ නැති තාත්තලාක ෆෝන් එක සමහරකට පාවිච්චි කර කර ඉන්නකොට Apple logo එකට ගිහිල්ලා Apple logo එකම තියෙන්නේ නැති මෙන්න මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න iPhone එකක් යස් කරන හැමෝටම එන එක සාමාන්‍ය දෙයක් ඉතින් මම ඇත්තටම මේ page එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට එහෙම ප්‍රශ්නක් ආපුවා ඕල්ලු දන්න එක කොහොමද හදාගන්න ඇත්තට මේක රිපෙයා කරන තැනකට අරන් යන එක ප්‍රයෝජනවත් මෙන්න මේ වගේ පොඩි ප්‍රශ්නක උත්තර දෙන්න මමල ඕල්ලන්ට තියෙන ඕනම ප්‍රශ්නයක් මට දාන්න iPhone එක water proof ද water resistance ද ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි iPhone Apple iPhone 11 දැන් අලුතෙන්ම අවිලා තියෙන්නේ iPhone 11 Pro Max මෙන්න මේ වගේ ෆෝන් Apple company එක හදන ෆෝන්ස් ඔක්කොම water proof ද water resistance ගොඩක් අය මෙන්න මේ දන්නේ නැති නිසා ගොඩක් කමෝඩි වැටලා තියෙන අවස්ථා කෝණ තරම් තියෙනවා අතන iPhone එකක් නේ ඕනම ෆෝන් එකක් ගන්න කලින් මෝටම තියෙන ආසාවක් තමයි ෆෝන් එක වතුර යට දාලා ෆොටෝ ගන්න එක මෙන්න මේ වගේ ෆෝන් එක වතුර යට දාලා ෆොටෝ ගන්න ආසාව තවත් කට්ටියකට තියෙන මං අද කියලා දෙන්නම් මේ Apple ෆෝන් කියලා කියන්නේ වොටර් ප්‍රූෆ්ද එහෙම නැත්නම් වොටර් රෙසිස්ටන්ට්ද කියලා ඒක අපි හරියටම දැනගන්නේ කොහොමද කියන එක. වොටර් රෙසිස්ටන්ස් කියන එක ඕනම ඉලෙක්ට්‍රොනික දෙයකට ඔයා හිතන්න ඔයගේ ලැප් එකේ ඒකටත් වොටර් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. වොටර් රෙසිස්ටන්ස් එකක් කියලා කියන්නේ ඔයාගේ ලැප් එකට වතුර වැටුණොත් වතුර යන්නේ නැති වෙන විදිහට මැටීරියල් එක හදලා ඒනට ඒකෙන් කියන්නේ නැහැ. ඒකට වතුර යන්නේම නැහැ කියලා කියනවා. වතුර යන්නේ නැති විදිහට මැටීරියල් එකෙන් ඒ ෆිනිෂින් එකට තියනවා නම් ඒක වොටර් රෙසිස්ටන්ස්. වොටර් ප්‍රූෆ් කියලා කියන්නේ ඒක ඩිසයින් කරලා වතුර ඇතුළට යන්නෙම නැති වෙන විදිහට iPhone එක ගත්තොත් වොටර් රෙසිස්ටන්ස් කියන එක තීරණය වෙන්නේ ඔය යූස් කරන ෆෝන් එකේ නිමාව. ඒ කියන්නේ දැන් මගේ ෆෝන් එක ගත්තොත් iPhone 7 එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ නිමාව. ඒ කියන්නේ Outlook එක. මේක බැලුවොත් පේනවා මේකට වතුර යන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. මොකද Apple එකේ කියනවා එක වෝටර් ප්‍රූෆ් කියලා. ගොඩක් අය කියනවා iPhone 7 එක වෝටර් ප්‍රූෆ් කියලා. මම කලින් වතුර යට දාලා ෆොටෝස් උත් තාන් තියනවා කියලා කියනවා. මේ කොච්චර කිව්වත් වැඩක් නැහැ. ෆෝන් එකට වතුර යන්න පුළුවන් දෙකට ගොඩයි. මේක වාට පුළුවන් පාවිච්චි කරන්න සාමාන්‍ය පොද වැස්සකදී වගේ වතුර බින්දු දෙක තුනක් ඒ වගේ වැටුනට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ෆෝන් එක වතුර යට දාලා ෆොටෝ ගන්න යන්න එපා. මොකද මේ iPhone, Apple ෆෝන් එකක්වත් වෝටර් ප්‍රූෆ් නෙමෙයි. මම ඇයි කියලා කියන්නේ. වෝටර් රෙසිස්ටන්ස් කිව්වහම ගොඩක් අය හිතුවේ ෆෝන් එක ඕන තරම් වතුර යට දාලා දෙන්න පුළුවන්. අපිට ස්විම් පූල් එක වගේ බහලා ෆොටෝස් ගන්න පුළුවන්. අතරම රෙසිස්ටන්ස් කියන්නේ ඒක නෙවෙයි වෝටර් රෙසිස්ටන්ස් කියන්නේ ෆෝන් එකේ ඩිසයින් එකෙන් ඔයා එළියේ යනකොට නෝමලි වැස්සකට මාට්ටු වුණොත් අන්න ඒ වගේ පොඩි පොද වැස්සකට වගේ ෂේප් වතුර බින්දු දෙක තුනක් වෙනකොට ෂේප් පින්නක් වෙනකොට ෂේප් හැබැයි ෆෝන් එක වතුර යට දාලා ෆොටෝ ගන්න බෑ. ඔයා හිතනවා iPhone 11 Pro එහෙම නැත්නම් iPhone X මේ වගේ ෆෝන් එකක් ඔයා වතුරේ යට දාලා ෆොටෝ ගන්න පුළුවන්. පළවෙනි පාරක් දෙපාරක් කරන්න පුළුවන් තමයි. ඔයා හිතන්න එපා ඒක හැමදාම ඔයාට හැම වෙලෙම වතුර යට දාලා ෆොටෝස් ගන්න පුළුවන් කියලා. මොකද iPhone X රිපෙයරින් වලට වෝටර් ඩැමේජ් රිපෙයරින් වලට ඕන තරම් ඇවිල්ලා තියෙනවා. iPhone X වෝටර් ඩැමේජ් වුණොත් කියන්නේ වාගේ ෆෝන් එක Apple Care එකෙන් ක්ලේම් කරගන්න බෑ. සාමාන්‍යයෙන් iPhone company එක Apple company එක කියනවනේ iPhone කියන්නේ වෝටර් ප්‍රූෆ් ෆෝන් එකක් කියලා. වෝටර් ඩැමේජ් වෙලා ඔයා වතුර යට දාලා ඩැමේජ් වුණාට පස්සේ ෆෝන් එක ක්ලේම් කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් ඒගොල්ලෝ Apple Care එකෙන් වොරන්ටි එක ක්ලේම් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි කියන්නේ ඔයගොල්ලෝ ලක්ෂ ගණන් දෙලා iPhone එකක් ගත්තට කමක් නැහැ. හැබැයි වතුර යට දාලා ෆොටෝස් ගන්න හදන්න. normally වැස්සකට පඩ වතුරයට දාන්නම ඕන වෝටර් ප්‍රූෆ් බෑග් තියෙනවා ෆෝන් වලට. අන්නේ සිලිකා ජෙල් වගේ විශේෂ මැටීරියල් වලින් හදපු බෑග් තියෙනවා. ඔය යූස් කරන්න ප්‍රශ්නයක් නැහැ. තව එකක් iPhone එකක් වෝටර් ඩැමේජ් වුණාද කියලා බලා ගන්න පුළුවන්. ඔය ෆෝන් එක රිපෙයා කරන තැනකට අරන් ගියාට පස්සේ ෆෝන් එක ගලව. ෆෝන් එක ගැලවුවාම අතුලේ තියෙනවා ස්ටිකර්ස් දෙකක්. වයිට් ස්ටිකර්ස් දෙකක් එනවා. මේ වයිට් ස්ටිකර්ස් දෙකම රෙඩ් කලර්ස් වලින් තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට හරියම ලේසින් අතුරු ගන්න පුළුවන් ෆෝන් එක ගොඩක් වෝටර් ඩැමේජ් වෙලා තියෙනවා නැද්ද කියන එක. හැබැයි ස්ටිකර්ස් දෙක රෙඩ් වුණා කියලා අපිට කියන්න බෑ. ෆෝන් එක දිහා බලන්නේ නැතුව මේක රකුවට ඩැමේජ් වෙලා තියෙනවා මේක හදන්න මාරු කිය එක. වෝටර් ඩැමේජ් වුණොත් හදාගන්න iPhone රිපෙයා කරන තැනක හොයනවා. එහෙනම් පල්ලෙහක් කමන සිස්ටම් එක ගන්න ආගේ කැඩිච්ච ෆෝන් එක හදාන ඕන තැනක් අහලා. ගියලේ නාලු පෝස්ට් එකකින්. ඉතින් SL iPhone help කියලා Facebook page එකක් YouTube channel එකක් පටන් ගත්තේ මට හිතන ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. ෆෝන් එකක් කැන්නොත් ඒගොල්ලෝ ගොඩක් අමාරුයි වැටෙනවා. හදාගන්න හරියම තැනක් හොයාගන්න ඇත්තේ වල. ඉතින් මෙන්න මේ හින්දා තමයි SL iPhone help කියලා දෙයක් පටන් ගත්තේ. ඕගොල්ලන්ට මගේ page එකෙන් YouTube channel එකේ මොන හරි දෙයක් අලුතෙන් ඉගෙන ගන්න හම්බුණා නම්, ඔයගේ කැඩිච්ච ෆෝන් එක හදාගන්න තැනක් හම්බුණා නම්, page එක like කරලා තියාගන්න, comment කරන්න, අලුතෙන් ඉගෙන video සමේකම share කරලා අනිත් යාළුවන්ටත් දැනගන්න share කරන්න. Thank you.